everyone, welcome back to D Vibes. අද අපි කතා කරන්න යන්නේ ගෙදරදීම steps 5කින් clean up එකක් කරගන්නේ කොහොමද කියන එක ගැන. Clean up කියපු ගමන් ඔයාලගේ ඔළුවට එන සලාන එකක්නේ. ඉතින් සලාන් යන්න ඕනේ නැහැ clean up කරගන්න. දැන් ඔයාලට ගෙදරදී හරිම ලේසියෙන් clean up එකක් කරගන්න පුළුවන්. ඉතින් අද අපි බලමු කොහොමද මේක කරගන්නේ කියලා. ඔයාලට ගෙදරදී clean up එකක් කරන්න products පාවිච්චි කරන්න පුළුවන්, එහෙමත් නැත්නම් ස්වභාවික දේවල් පාවිච්චි කරන්න පුළුවන්. අද මම ස්වභාවික දේවල් සහ products දෙකම පාවිච්චි කරලා clean up එකක් කරගන්න විදිහ ඔයාලට කියලා දෙන්නයි යන්නේ. ඉතින් clean up එකකින් වෙන්නේ අපේ සම පිරිසිදු කිරීමක්. ඔයගොල්ලෝ දන්නවා අපේ සම රිනියු වෙනවා නේද? මේ හැම උඩ තියෙන ස්තරය මැරෙනවා. ඊට පස්සේ අපි මේක ඉවත් කරන්න ඕන. හරියට මේක ඉවත් කරගත්තේ නැත්නම් අපි කොච්චර ලස්සන වෙන්න දේවල් කරත්, කොච්චර ලස්සන වෙන්න දේවල් ආලේප කරත් වැඩක් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා හරියට සම පිරිසිදු කරගන්න විදිහ ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕන. ඉතින් ක්ලීන් අප් එකක් සතියකට අඩුම සතියකට එක වතාවක් කරන්න පුළුවන්. එහෙම නැත්නම් මාසෙකට දෙවතාවක් වගේ ඔයාට මේක කරගන්න පුළුවන්. ඉතින් වැඩි කතා බහක් නැතුව අපි බලමු කොහොමද මේක කරන්නේ කියලා. ඉතින් මේ වෙද්දි මගේ බ්ලැක් හෙඩ්ස් ටිකක් තියෙනවා, මේ දෙපැත්තේ වයිට් හෙඩ්ස් ටිකක් තියෙනවා, පිම්පල්ස් දෙකක් තියෙනවා කැඩිලා. ඉතින් මං මීට ඊයේ අද දාපු වීඩියෝ එකේ මම කිව්වා මං දවස් ගාන ගෙදර හිටියේ නෑ කියලා. ඉතින් ඒක ප්‍රතිඵල තමයි මේ. සමහරවිට මට එළියට ගිහලා දූවිලි වැදුනහම මට පිම්පල්ස් එන්න බලනවා. ක්ලයිමේට් චේන්ජ් නම් පිම්පල්ස් එන්න බලනවා. ඉතින් ඒ වගේ අපු පිම්පල්ස් දෙකක් තියෙනවා. මං සතියකින් මුහුත් කළා නෑ මූණට. ඉතින් ඒ නිසා අද තමයි හඳම දවසේ ඔයගොල්ලන්ට මේ ගැන කියලා දෙන්න කියලා මට හිතුණා. අපි බලමු කොහොමද ක්ලීන් අප් එක කරගන්නේ කියලා. ක්ලීන් අප් එකේ ෆස්ට් ස්ටෙප් එක, ඒ කියන්නේ පළවෙනි ස්ටෙප් එක වෙන්නේ ක්ලෙන්සින්. ඔයාට කැමැතිම ක්ලෙන්ස් එකක් මේකට භාවිතා කරන්න පුළුවන්. හැබැයි ක්ලෙන්ස් එක තෝරගත්තේ ඔයාගේ සමට ගැලපෙනවද කියන එක අනිවාර්යෙන්ම බලන්න. මම පාවිච්චි කරන්නේ Neutrogena බ්‍රෑන්ඩ් එකේන රිෆ්‍රෙෂින්ලි ක්ලියර් කියන මෙන්න මේ ෆේෂල් වොෂ් එක. ඉතින් මේකෙන් ක්ලෙන්ස් වෙනවා වගේම ෆේස් වොෂ් එකක්. ඒ දෙකම 2-in-1 එකක් විදිහට තමයි මේක යන්නේ. ඉතින් මගේ සමට ගොඩක් ගැලපෙන ප්‍රොඩක්ට් එකක් තමයි මේක. මේක ගැන රිව්‍යු එකක් මම ඉස්සරහට අරගෙන ඉන්නම් අනිවාර්යෙන්ම. ඔයාට මේ විදිහට ක්ලෙන්ස් එකක් භාවිත කරන්න නැත්නම්, ඔයා ගාව ක්ලෙන්ස් එකක් නැත්නම් බය වෙන්න එපා. ස්වභාවික දේවල් වලින් ඒක කරගන්න පුළුවන්. හරිම ලේසි දෙයක් කරන්න තියෙන්නේ ගන්න කුමාරිකා කෑල්ලක්. කුමාරිකා කෑල්ල මේ විදිහටම මූණේ ආලේප කරන්න. කුමාරිකා කියලා කියන්නේ ගොඩක් හොඳ ක්ලෙන්ස් එකක්. හිතන්නක ඔයා ගාව කුමාරිකාත් නැහැ කියලා. ඒත් බය වෙන්න එපා. කඩලපිටි තියෙනවානේ. කඩලපිටි ටිකකට වතුර චුට්ටක් දාලා දිය කරගෙන ඔයාට ක්ලෙන්ස් එකක් හදාගන්න පුළුවන්. කඩලපිටිත් නැත්නම් ඔයාට ගන්න පුළුවන් එලකිරි. එලකිරි ටිකක් හරගෙන පුළුවන් කැබැල්ලක ආධාරයෙන් ඔයාට පුළුවන් ඒක මූණ ආලේප කරලා මූණ ක්ලෙන්ස් කරගන්න. දැන් මම මූණ අපහුව තවක් මේ විදිහට සෝද ගන්නවා. ක්ලීන් අප් එකේ දෙවැනි පියවර වෙන්නේ ස්ටීම් කරන එක. ඉතින් මූණ ස්ටීම් කරන එකෙන් ඔයාලට ගොඩක් හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. හොමාලය නිසා මූණේ තියෙන සිදුරු විවෘත වෙනවා. ඉතින් ඒ වගේම ඔයාගේ මූණ ඇතුලේ තියෙන අපද්‍රව්‍ය ඉවත් කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඔයාට වයිට් හෙඩ්, බ්ලැක් හෙඩ්ස් තියෙනවා නම් ඒව පහසුවෙන්ම ඔයාට ඉවත් කරගන්න පුළුවන් ස්ක්‍රබ් කරන්න කලින් මේ විදිහට මූණ ස්ටීම් කරන එක. ඒ වගේම ඔයාට තියෙන අධික තෙල් සහිත සමක් නම් සතියකට දවස් 3ක් විතර මූණ ස්ටීම් කරන එකෙන් අධික තෙල් සහිත ස්වභාවය පාලනය කරගන්නත් ඔයාලට පුළුවන්. මේ විදිහට විනාඩි 3ක් විතර මූණ ස්ටීම් කරගන්න. ක්ලීන් අප් එකේ තුන්වෙනි ස්ටෙප් එක තමයි ස්ක්‍රබ් කරන එක. අත මම ස්වභාවික ස්ක්‍රබ් එකක් තමයි හදන්න යන්නේ. ඉතින් මේකට අපිට කුමාරිකා සහ ඊළඟට කෝපි අවශ්‍ය වෙනවා. දැන් අපි බලමු කොහොමද මේ ස්ක්‍රබ් එක හදන්නේ කියලා. ඉතින් මේක අමුද්‍රව්‍ය 3ක ස්ක්‍රබ් එකක්. කෝපි කුඩු,
කෝමාරිකා සහ දෙහියුෂ තමයි මම මේක හදන්න පාවිච්චි කරන්නේ. ඉතින් මම සීනි වගේ සමට කියන්නේ ගොඩක් හාෂ් අමුද්‍රව්‍ය මෙතෙන්දී පාවිච්චි කරන්නේ නැහැ. කෝමාරිකා කියලා කියන්නේ සමෙත් එතමනේ ආරක්ෂා කරන ඒ වගේම සමපෑපත් කරන්න පුළුවන් පිම්පල්ස් හොඳ කරන්න පුළුවන් ඉතාමත් හොඳ අමුද්‍රව්‍යයක්. ඉතින් දෙහි කියලා කියන්නේ විටමින් C වලින් පරිපූර්ණ වෙච්ච අමුද්‍රව්‍යයක් වගේම සමට ඉතාමත් හිතකර අමුද්‍රව්‍යයක්. ඉතින් පැහැපත් වෙන්න ඕනි නම් ඔයාට ගොඩක් ගැළපෙන අමුද්‍රව්‍ය ටිකක් තමයි මම අද මේ පාවිච්චි කරන්නේ. මේ කරන හැම ට්‍රීට්මන්ට් එකක්ම මතක ඇතුව ඔයාගේ බෙල්ලටත් කරන්න නැත්නම් මූණ එක පාටක් බෙල්ල තව පාටක් වගේ තමයි පේන්නේ. ඔයාගේ අතේ මම මෙන්න මේ පෙන්නන ඇඟිලි දෙක පාවිච්චි කරලා ස්ක්‍රබ් එක කරන්න මූණට ගොඩක් තද්දට මූණ තද්ද කරලා අතුල්ලන්න යන්න එපා. හිමිහිට හිමිහිට මේ විදිහට මූණ ස්ක්‍රබ් කරගන්න. දැන් මම ස්ක්‍රබ් එක මූණෙන් ඉවත් කරගත්තා. ඉතින් හරිම සොෆ්ට් ගතියක් මූණට දැනෙනවා. එවගේම පැහැදිලි බවක් මූණට ලැබිලා තියෙනවා. ක්ලීන් අප් එකේ හතරවෙනි ස්ටෙප් එක වෙන්නේ ෆේස් පැක් එකක් පාවිච්චි කරන එක. ඉතින් මම කිව්වනේ මගේ මූණේ පිම්පල් දෙකක් විතරක් දාලා තියෙනවා කියලා. ඒ නිසා අද මම තෝරගත්තේ මුල්තානි මිට්ටි වලින් ෆේස් පැක් එකක් දාන්න. මුල්තානි මිට්ටි කියන්නේ පෞද්ගලිකව මම ඉතාමත් ප්‍රිය කරන අමුද්‍රව්‍යයක්. පැහැපත් වෙන්න ඒ වගේම මූණ තියෙන ගොඩාක් ප්‍රශ්නවලට ඉතාමත් හොඳ විසඳුමක් විදිහට මුල්තානි මිට්ටි හඳුන්වලා දෙන්න පුළුවන්. මුල්තානි මිට්ටි කියලා කියන්නේ ඉන්දියානු මැටි විශේෂයක්. ඉතින් ඊට පස්සේ මම මේකට කෝමාරිකා එකතු කරගන්නවා. ඉතින් කෝමාරිකා කියලා කියන්නේ සමිත ඉතාමත් පෝෂ්‍යදායී අමුද්‍රව්‍යයක් විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්. තියෙන්නේ විනාඩි 15ක්. අපි මේක වොෂ් කරලා බලමු. මේ තියෙන්නේ පැක් එක මූණෙන් ඉවත් කරගත්තට පස්සේ මගේ මූණ පේන විදිහ. ඉතින් දැන් ගොඩක් දුරට අර අවුවට පිච්චිලා තිබ්බ
පැල්ලං වයිට්හෙඩ්ස් බ්ලැක්හෙඩ්ස් වගේ ගොඩාක් දේවල් මගේ මූණෙන් ඉවත් වෙලා තියෙනවා දකින්න පුළුවන්. ඉතින් මම මේ විදිහට ටිෂු එකක් පාවිච්චි කරලා මගේ මූණ තෙත මාත්තු කරගන්නවා. ඉතින් ටිෂු මම පාවිච්චි කරන්නේ විශේෂයෙන්ම මගේ මූණේ පිම්පල්ස් එන්නේ නැහැ ටිෂු පාවිච්චි කරලා මේ විදිහට ක්ලීන් කරගත්තාම. මොකද ටිෂු වලට දූවිලි වදින්නේ නැහැ. මේක පාවිච්චි කරා ඊට පස්සේ අයින් කරා. හැබැයි මම ෆේස් ටවල් එකක් වගේ දෙයක් පාවිච්චි කරත් එහෙම සමහර වෙලාවට මට පිම්පල්ස් එන්න බලනවා. ඉතින් අපි අපේ ක්ලීන් අප් එකේ අවසානයට වෙලා තියන්නේ අන්තිම පියවර. ඒ කියන්නේ ස්ටෙප් 5 එක විදිහට ටෝන් එකක් සහ මොයිස්චරයිස් එකක් මම පාවිච්චි කරනවා. ඉතින් මේ මම පාවිච්චි කරන ටෝන් එක ඇලෝ ජස්මින් ටෝන් එකක්. ඉතින් ඒක මගේ හැමත ගොඩාක්ම ඉෆෙක්ටිව් ටෝන් එකක්. ඔයාට මෙතෙන්දි ටෝන් එකක් නැත්නම් මේ විදිහට ගත්ත ටෝන් එකක් නැත්නම් රෝස වතුර ටිකක් හරි එහෙමත් නැත්නම් ගෙදරදීම හදාගත්ත නිල් කටරළු ටෝන් එකක් හරි පාවිච්චි කරන්න පුළුවන්. අද මොයිස්චරයිස් එකක් විදිහට මම ඇලෝ ජෙල් ටිකක් තමයි ඇප්ලයි කරන්නේ. මොකද සන්බර්න්ස් තියෙනවා අවේ ගිහිල්ලා, ඒ වගේම පිම්පල්ස් දෙකක් විතර ඇවිල්ලා තියෙනවා කියලා මම කලින් කිව්වනේ. ඉතින් මේ ටික ඉක්මනටම සූත් කරගන්න ඕන. ඒ නිසා මම අද පාවිච්චි කරන්නේ මොයිස්චරයිසර් කියන ස්ටෙප් එකේදී මේ විදිහට ඇලෝ ජෙල් ටිකක්. ඉතින් ඔයාලට ස්වභාවික කොමාරික කෑල්ලක් ගන්න පුළුවන්, ඇලෝ ජෙල් තියෙනවා නම් එහෙම ගන්න පුළුවන්. නැත්නම් ඔයා මේක දවල් කාලේදී නම් මේ ක්ලීන් අප් එක කරේ ඔයාගේ ඩේ ක්‍රීම් එක පාවිච්චි කරන්න පුළුවන්. රෑ කාලේදී නම් ඔයා මේක කරේ ඔයාගේ නයිට් ක්‍රීම් එකත් ඔයාට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට හරිම ලේසියෙන් ස්ටෙප් පහකින් ඔයාට ඔයාගේ සම පිරිසිදු කරගන්න පුළුවන් gedareti. මතක තියාගන්න මේක දිනපතා කරන දෙයක් නෙමේ, සතියකට වතාවක් හෝ මාසෙකට දෙවතාවක්. මෙන්න මේ විදිහට හරිම ලේසියෙන් ඔයාලට gedareti clean up එකක් කරගන්න පුළුවන්. ඉතින් නිතරම සැලෝන් එකට යන්න ඕනි කියලා වද වෙන්න ඕනි නැහැ ඔයාලට. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. ඉතින් මීට අමතරව තව දැනගන්න දේවල් තියෙනවා නම්, ඔයාලට මේ සම්බන්ධයෙන් මොන හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න, මම අනිවාර්යයෙන්ම රිප්ලයි කරන්නම්. ඉතින් නෝවා මේ වීඩියෝ එකට කැමති නම් වීඩියෝ එකටත් ලයික් එකක් දාලා, තාමත් මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න කියලා ආදරෙන් ඉල්ලනවා. මේ වගේම වැදගත් වීඩියෝ එකකින් අපි ආපහු ඉක්මනටම හම්බෙමු. එතකන් ගිහින් එන්න.